අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හැට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොවිඩ් මරණ වාර්තා වීම ඉහළට ඊයේ දිනට කොවිඩ් මරණ 71ක් ජනපතිට අගමැතිට එහා ගිය ආණ්ඩුවේ සුපිරි බලවතා ඇමති ගම්මන් පිළ හෙලි කරයි ඉන්දන මිලට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට ආ හැටි. අදමක බස් එකේ. අද ඉතින් බස් එකේ ආවා. දැන් සැපද කියලා අහන්න ඕනේ. අදත් රට පුරා ඉන්දන මිලට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතා. ගෑස් මිල ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්. මෙරට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මිය යාම පිළිබඳ විමර්ශනය කළ යුතුයි. මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ 47 වන ජගත් මානව හිමිකම් සැසියේදී කියයි. පියා කියා නොදුන්නත් පසුගිය ආණ්ඩුව ඉගැන්වූ පාඩම ඇමති නාමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. ෆොන්සේකාගෙන් මානුෂවාදී තීරණයක්. ඉන්දු ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ නිල විකාශන අයිතිය සියත ටීවී හිමි කරගනී. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ඊයේ දින කොවිඩ් මරණ 71ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පසුරුවේ නිවේදනය කර තිබෙනවා. මේ අතර කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අදුදැසන සිට හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදැසන 6 සිට හුදකලා කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නව පොලිස් බල ප්‍රදේශයේ සේරුපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම මාවත මෙලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශමෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල පොලිස් බල ප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මහභාගේ පොලිස් බල ප්‍රදේශයේ කැරංගපොකුණ ජෝර්ජ් මාවත ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර මාදිවල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ පාලන ක්‍රියාමාර්ග ගැනීම අර සැක කටයුතු අවස්ථාවෙම අපි ක්‍රියාත්මක කරනවා. මේක ඒ ආකාරයටම දෙමටකොඩ ප්‍රදේශයේත් ක්‍රියාත්මක වුණා. ඉදිරියේදී මේක ඇත්තටම එහෙම වෙනස් ප්‍රභේදයක් නම් ඒ සඳහා කරන පරීක්ෂණ වලින් පසුව ඒ අදාළ රසායනාගාර විසින් අපිට නිල වශයෙන් දැනුම් දෙයි. ඒ වෙලාවේදී අපිට මේක දැනුම් දෙන්න පුළුවන්. නමුත් අසාමාන්‍ය තත්වයක් තියෙන හැම අවස්ථාවකම කල්යල් නොබලා අපි මේ පාලන ක්‍රියාමාර්ග ගන්න ඕන. දෙවයිනටම දැනට ලිහිල් කර ඇති සංචරණ සීමා හෙට එනම් ජූනි 23 වනදා රාත්‍රී 10 සිට යලි පැනවීමට නියමිතව තිබෙනවා. එය ජූනි 25 වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. අපිට පේන්න තියෙනවා මේ සංචරණ සීමා කාලය අවසන් වෙනකොට සංගතයේ රටේ තියනවද නැද්ද කියන කාරණය පිළිබඳ යම්කිසි අමතක වීමක් වෙලාද කියලා අපිටත් හිතෙනවා. ඒ හැසිරීම බැලුවාම. ඉතින් අපි කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් අපි ලබා දීලා තියෙන උපදෙස් වල ඉතාමත් හොඳින් අනුගත වෙන්න. ඉතාමත් විනයකින් යුතුව, ස්වයං විනයකින් යුතුව, ස්වයං පාලනයකින් යුතුව මේ සඳහා සහයෝගය ලබා දෙන්න. විද්‍යාත්මක දත්ත වලින් පෙන්වා දෙන කාරණයක් තමයි එන්නත් කරන වැඩපිළිවෙලත් සමග ජනතාව සෞඛ්‍ය පුරුදුන් වලට අනුගත වීම කියන කාරණා දෙකම ඒකරාශී වුණොත් විතරයි මේ පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඊළඟ ක්‍රමය තමයි මේ සියලුම ප්‍රභේදයන් නැති වෙලා යනතුරු මුළු රටම වසාගෙන ඉන්න වෙනවා. සමගි ජනබලවේගයේ විසින් ක්‍රියාත්මක විපක්ෂයෙන් හොස්මක් වැඩසටහන සහ ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන දියත් කරනු ලබන ජනසුවේ ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනේ 16 වන පියවර විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී රුපියල් 23,20,000ක් වටිනා රෝහල් උපකරණයක් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරවණ බවන් මහතා වෙත පරිත්‍යාග කිරීම සිදු වුණා. ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් මෙරට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මිය යාම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 47 වන සැසිවාරය ඊයේ ආරම්භ කරමින් එක්සත්ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය ඊයේ ජිනීවාහිදී ආරම්භ වුණා. සැසිවාරය ආරම්භ කරමින් ජගත් මානවහිමිකම් කොමසාරිස් මිචෙල් බැෂ්ලේ ශ්‍රී ලංකාව පිළිබඳවද අදහස් පළ කළා. දැනට පවතින නීතිවලට අනුව අධිකරණය වෙත ඉදිරිපත් නොකර සැකකරුවන් අතනෝමතික ලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ හැකියාව පවතින බවත් පොලිස් භාරයේ සිටින සැකකරුවන් මේ යාම පිළිබඳවත් එමෙන්ම පොලිසිය හා අපරාධ කල්යතර සිදුවන ගැටුම් වලින් පුද්ගලයන් මිය යන බවත් නිරීක්ෂණය වී ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණා. එවැනි සිදුවීම් පිළිබඳව පුළුල්ව සහ කඩිනමින් ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව පෙන්වා දෙන මිචෙල් බැෂ්ලේ ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග කටයුතු කිරීමටද පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතිය සහ මේ බන්ධනාගාර තුල විශාල තරුණ පිරිසක් ඉන්නවා. යම් යම් ප්‍රමාද වීම නිසා අප ලබා ගැනීමට නොහැකි වූ තමන්ගේ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ අය. වසර ගණනාවක් LTT ත්‍රස්තවාදී සැකපිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරයකට ඉන්නවා. මම හැමදාම කියනවා අපේ තාත්තටත් එතුමා මට උගන්වන්න බැරි වෙච්ච පාඩමක් මෙතුමාලා මට ඉගන්නේ. ඒ තමයි මේ රටේ බන්ධනාගාරගත වෙන ජනතාව විඳින දුක ප්‍රායෝගික අත්දැකීම ඔබතුමාලා මට ලබා දුන්නා. මේ ඉන්න අයගේ නඩු කොණු දිහා සානුකම්පිතව බලන්න. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරමින් විශාල අසාධාරණ රාශියක් සිදු වෙනවා. දේශපාලඥයන් දඩයම් කරන එක පැත්තක ඊයේ ජෙනීවාවේදී මානව අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරිය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවබෝධ කිරීම පිළිබඳව විශාල චෝදනා රාශියක් කරනවා. වැරද්දක් කරලා ඉවරලා ගිහිලා නඩු දාපුවාම කියන්නේ ත්‍රස්තවාදී පනත පෙන්නලා නඩු දානවා කියලා. ත්‍රස්තවාදී වෙනුවෙන් පෙනේ හිටිනවා අද විපක්ෂය. දැන් ඊයේ කැබිනට් මණ්ඩලයේ අපි තීන්දුවක් ගත්තා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත එයි යම් වෙනස්කම් විය යුතුයි කියන්නේ. එදා එපාද ඒක කරන්න එපාද? එදේ කරන්න එපා කියලාද කියන්නේ? මම වැලිකඩේ ඉඳලා එනවා උසාවියට. එනකොට මම බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ බංකුවේ මගේ වම් පැත්තේ වාඩි වෙලා ඉන්නවා. මරාගෙන මරන ප්‍රහාරය මට එල්ල කරපු බෝම්බකාරී අරගෙන ආපු තරුණයා. එයාට නඩුව තියෙන්නේ මට බෝම්බ ගහපු නඩුව. තාම ඉන්නවා හිරගෙදර. අපි ඔබතුමා කියපු එකට සම්පූර්ණ එකග වෙනවා. මම ඒ වගේ ප්‍රහාරයකට අහු වෙලා මුණ දීලා මම හිතනවා ඒ කරපු අයට සාධාරණයක් දැන් වෙන්න ඕනේ කියලා. Facebook එකේ ගාපු අයව ඇරස් කරනවා. ඊ අවුරුද්ද ඇතුළත 100කට කිට්ටු වෙන්න අලුතෙන් ඇරස් කරලා දෙනවා. මේ අවුරුද්ද ඇතුළත ඇරස් කරපු අයට වහාම ඇපද. These people have been remanded for more than our lifetime. So you can't compare them with someone who was remanded yesterday, Honorable Speaker. They have been in remand. Yeah. Even your government. You formed the last government. Now we are trying to do something for the people. Let's do politics when the election comes. අපි මේ සම්බන්ධව කතා කරද්දී උතුරේ තරුණයෝ ගැන කතා කරද්දී අපිට හැමදාම කොටි ලේබල් ගහුවා. දැන් හරිය මුතුමාලට මොලේ කල්පනා වෙලා මේක ඕවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. අපි අහන්න කැමතියි කරු කතානායකතුමනි මෙච්චර මාස ගණනාවක් ශානි අධේශය කරන මොකද කරේ? රිෂාඩ් නදුරුදීන්ද මොකද කරන්නේ? ඇයි එහෙම කරන්නේ? රටට වැඩි වන දේශනා කරන්න එනවා. ක්‍රියාව නිවැරදි කරගෙන මුන්ට පාඩම් උගන්වන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා. දේශපාලන වේදිකාවට ගන්න භාණ්ඩයක් බවට පරිවර්තනය කරගන්න එපා මේ මාතෘකාව. මේ දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න ඕනි. අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තරුණයෙක් විදියට මේ ගෙනාපු යෝජනාව අපි හැමෝම එකතු වෙලා දේශපාලන පාදඩකම මේ දේශපාලන ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය සියත ටීවී හිමිකර ගැනීමට සමත් වුණා. මේ පිළිබඳ නිල නිවේදනය අද Voice of Asia මාධ්‍යජාලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. 2018 පන්දුවර 20 ලෝක කුසලානය ඇතුළු ජයග්‍රාහී තරගාවලි කිහිපයක නිල විකාශන අයිතිය හිමිව තිබුණේ Voice of Asia අප මාධ්‍යජාලයටයි. Are you ready to roll? ජනතාවගේ රසස්වාදය වෙනුවෙන් නිරන්තරයෙන්ම සිය උපරිමය ලබාදීමට කැපවන Voice of Asia මාධ්‍යජාලය සිය රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 6 තුලින් මේ මොහොත වන විටත් රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ දැවැන්ත වූ සේවාවක්. රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් තුලින් ජනතාවට අවැසි රටට අවැසි බොහෝ දේ තිළින කරන Voice of Asia මාධ්‍යජාලය ක්‍රීඩාව වෙනුවෙන් ලබා දෙන දායකත්වයේද අපරිමිතයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් ඉහළ තලයකට ගෙන එමින් යළිත් ලෝක කුසලානයක් වෙත ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාම වෙනුවෙන් වන දැවැන්ත කාර්යභාරයක් වෙනුවෙන් Voice of Asia මාධ්‍යජාලය පෙරමුණගෙන කටයුතු කරනවා. ඒ අනුව මීට පෙර 2018 ලෝක කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම තවත් විදේශ ක්‍රිකට් සංචාර සහ ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් සංචාර රැසකට Voice of Asia මාධ්‍යජාලය සිය නිල අනුග්‍රාහකත්වය ලබා දුන්නා. මුළුමහත් ලෝකයේ මිතා අසීරු තත්වයක සිටින මෙවන් මොහොතක ක්‍රීඩාශීලී ජනතාව වෙනුවෙන් උපරිමයක් ලබා දීමටත් ශ්‍රී ලාංකීය අභිමානය තව තවත් ජනතාව තුළ වර්ධනය කිරීම උදෙසා මෙවර ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පන්දුවර 20 තරගාවලිය සහ පන්දුවර 51 දින තරංගාවලියේ සියලුම තරඟ ඔබ වෙත සියත ටීවී තුලින් ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. යනුව මෙවර ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ එක්දින තරඟ 3 සහ පන්දුවාර 20 තරඟ 3 සජීවී ලෙස සියත ටීවී ඔස්සේ ඔබට දැක ගැනීමේ හැකියාව උදා වනවා. ලබන ජූලි 13 වෙනිදා පළමු එක්දින තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. එතෙන් සිට ජූලි මාස 25 වෙනිදා දක්වා පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 තරඟාවලියේ සියලුම තරඟ සජීවීව ඔබ වෙත ගෙනීමට සියත ටීවී අප සූදානම්. නැවුමු ක්‍රිකට් සනකලියක රසස්වාදය විඳ ගැනීමට ක්‍රීඩා ලෝලී ඔබටයි මේ ඇරයුම. සතියේ දින දෙකකට පමණක් සීමා වූ පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. එහිදී මිලියන 200ක පරිපූර්ණක ඇස්තමේන්තුවක්ද ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමට පෙර බලශක්ති අමාත්‍ය උදය ගමන්පිල මහතාට එරෙහි වූ විශ්වාසභංග යෝජනාව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බාර දීම සිදු වුණා. බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගයේ විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බාර දුන්නා. මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම සහ ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙලෙස සමගි ජනබලවේගයේ විසින් විශ්වාසභංග යෝජනාවක් බලශක්ති අමාත්‍යවරයාට එරහිවගෙනේනු ලැබුවා. දැන් මේ සහලෙන් කෙත්තතු බර වෙලා කිරි ඉතිරිලා අටකොටු පිරිලා කියලා එහෙම කියපු තමුන් නාන්සලාගේ ආණ්ඩුව දැන් මේ හෙටානෙද්දට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් හදිසියේ රටට ගෙන්නන්න හදනවා. තමුන් නාන්සේ බොරුවක්ද කිව්වේ අටකොටු පිරිලා නැද්ද ඒවා හිස්ද? ඔබතුමා කතා කරන්නේ മന്ത്രിවරයෙක් කැරියටද නැත්නම් මෝල්කාරයෙක් පැත්තෙන්ද? නෑ නේ. දැනටත් වී තියෙනවා. හැබැයි වී සංගවල අධික ලෙස වැඩි කරලා මෝල් හිමියන් විසින් කෝටි ගණන් හම්බ කරනවා. ඔබට කියන්න ඕනේ මේ වෙනකොට මේ මෝල් හිමියන් 1 කිලෝ එකකින් රුපියල් 20ක් ලාභ ලබනවා 1 කිලෝ එකකින්. දැන් ගොවියෝ වී ටික විකුණලා ඉවරයි. ඒ නිසා තමයි අපි ආනයනය කරන්න තීන්දුව කරේ. මොකද වෙළඳ පොලේ හාල් මිල ඉතාම ඉහළයි. මෝල් හිමියෝ ධන ගස්සලා මෝල් හිමියන් නැට්ටෙන් කරකෝල විසික් කරලා කර පළවා හරිම කියලා ලොකු සද්දයක් දාගෙන ගිය හැටි දැක්කා. හැබැයි අපි දකිනවා දැන් මෝල් හිමියන් ආණ්ඩුව ධන ගස්සලා තියනවා කියන එක නම් අපි දකිනවා. ඒකට මේ ගේන හාල් ටොන් ලක්ෂේ ඒවා කාබනිකද? මෙහෙවහ හොඳ නැද්ද? එහෙවහ හොඳයිද? දැන් පේන එක හොඳ නැද්ද? මහකන්නේ ඉඳලා තමයි මේ කාබනික කෘෂිකර්මාන්තයට යන්න අපි තාම ඉන්නේ යාල. ඊළඟ මහකන්නේ ඉඳලා. ඊළඟ මහකන්නේදී අපි මේ හාල් ගෙනාවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කන්නේ පාවිච්චි කරන්නේ රසායනික පොහොර අපි. ඉතින් ඒ නිසා රසායනික පොහොර පාවිච්චි කරපු වීග හාල් ගෙනාවා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් පසුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණා කනිජ තෙල් පිරිපහදුව ප්‍රවාහනය සහ බෙදා හැරීම පෞද්ගලීකරණය කරන්න දක්වන උත්සාහයක් ජාති ආලය ගැන තාම දැඩිව පෙනී සිටින මන්ත්‍රීවරයෙක් මේ වගේ දෙයක් වෙන්න කටයුතු කරනවාද? ඒක ඇත්තක්ද නැත්තක්ද? දේශප්‍රේමී මන්ත්‍රීවරයෙක් ලෙස ඔබ මට ලබා දුන්න සහතිකයට බොහොම පිං. මම දේශපාලනයේ හිටිය කාලයට වඩා දේශපාලනයේ ඉන්න තියෙන කාලය වැඩි. මම ඉතාම වක්කීමෙන් කියනවා කන්ජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිම පියවරක් අරගෙනත් නැහැ. කාටවත් එහෙම කරන්න මම ඉඩ තියන්නෙත් නැහැ. මේක සම්පූර්ණයෙන්ම සමාරුන්ගේ හිත්වල පහළ වුණු හිතලුවක් පමණමයි. ඔබතුමා දැන් ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කරා. ඔබතුමාලගේම පාර්ශවයේ සහකාර කාර්යාලය සම අපේ මන්ත්‍රීතුමා ඉන්නවා ඇති. මං හිතන්නේ මං දැක්ක මේ හරි හිටියා. එතුමා විශාල විරෝධතාවයක් ගොනු කරා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා පොහොට්ටුව එකක් ආණ්ඩුව එකක්ද කියලා. මං දන්නේ ඔබතුමාගේ බෙල්ල කපන්න උත්සාහ කරනවාද කියලා. ඒ අධිකාරී වාදයක් මේ ආණ්ඩුවේ තියෙනවද? ඒ අධිකාරී වාදය පාලනය කරන්නේ කවුද? ජනාධිපති අගමැතිට එහා ගියේ බලය තියෙන සුපිරි බලවතා කවුද කියලා ඔබතුමා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? තෙල් විකිණීම කසිප්පු විකිණීමට වඩා බොහොම සංකීර්ණයි. ජාතියේ වාසනාවට තමයි තමුන්නාන්සලාගේ මිල සූත්‍රය දැන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය දන්නේ නැත්නම් ජනාධිපතිතුමා අගමැතිතුමාට එහා ගියේ සුපිරි බලවතා කවුද? විපක්ෂයේ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව නුවණ ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා මම වෙමි. ඉන්ධන මිලට විරෝධය පළ කරමින් සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා. රජ්‍ය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණියේ රථ පෙළපාලියකින්. පාර්ලිමේන්තුවේ පෙට්‍රල් පාවිච්චි කරන ඩීසල් පාවිච්චි කරන පුද්ගලයන් කනට තමයි ආණ්ඩුව ගාවේ මේ සාමාන්‍ය බට්ට වාහනය. ඉතින් පොඩි මිනිහාගේ ඉඳලා හැමෝටම ගහලා දෙනවා. හරි ආණ්ඩුවට ඒක මතක් කරලා දෙන්න තමයි මේ අපි නොයෙකුත් වාහනවල යන්නේ. Are you going to get a bus? I didn't get a bus. I didn't get a bus. I'm a taste maker to Sri Lanka. Janata, we capetaking, Covid, Vasangating, Janata, Vasanaba, the Pidne, the Patella, Anipetem, Badumila, Anipeting, Altigane, Apiahano, Janata, undoing, Hey Janata, Mature Pidne, the Patkarani. Make a Hamada, Mehakaran Bay, Merate, Andu, Andumarueno, Telmila Vadigarno, and its Pariboki Vadiano. Namu Janata, Ada, Kada, Tedine, Moletiana, Adia Pasargani, Moletiana, the Jerka Prasan and Dut. Station for 3 wheel, Redron, Seapat. 3 wheel motorcycle Eva gave a beaver, Janata, Abashi, Vahano, take a monthly to one, take a taste of New Jerusalem. Otherwise, we wrote Bavatan, Intermila to Karanka, Raja Balakara. Appreciation of Idanomi, Rata Palanakarani, Jada Andu, Janata, Pirinate Patkaran, Asahanate Patkarana, Janata, Nomara Marana Andu. Evahanduan in the Nolin, Evahanolin, Evahanolin, ඉන්න නගහලන්නේ ඒ ඉන්න නගහලා එන එකෙන් තමයි පේන්නේ පීඩනය. ඒ මහින්ද මහත්තයලා පෙන්න විරෝධයක් පත් කරේ පල කරේ අස්සයිකල වල. අපි ඉන්නේ මහින්ද මහත්තය අනුගමනය කරන්න නෙමෙයි. වෙන කට්ටිය ඇති මහින්ද මහත්තය අනුගමනය කරන්න. අපි ඉන්නේ මහින්ද මහත්තය අනුගමනය කරන්න නෙමෙයි. කෙසේදු ආකාරයකින් ගෑස් මිල වැඩි නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ගෑස් මිල සම්බන්ධව මම හිතන්නේ පහුගිය කාල පරිච්ඡේදයේදීම විශාල සාකච්ඡාවක් තිබ්බයි සම්බන්ධව ගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් ඒකමතිකව තීන්දුව කරපු දෙයක් තමයි මොනම හේතුවක් නිසාවත් මේ වෙලාවේ මේ තියෙන තත්ත්වය තුළ ඒ කිසිම කෙනෙකුට එවැනි පීඩනයකට ලක් වෙන්න ඉඩ දෙන්න බෑ රජයක් හැටියට යම් කිසි විදිහේ මේ පීඩනය රජය පැත්තෙන් බාර අරගෙන අවශ්‍ය කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා ඒ වගේම වර්තමානයේ ඇති වෙලා තිබෙන ගත වෙලා තියෙන තත්ත්වය අනුව ජනතාවට තියෙන පීඩනය අඩු කිරීමට එක ක්‍රමවේදයක් හැටියට කල්පනා කරා මේ මොහොතේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම ආනයන කිරීම සඳහා. දැන් රසායනික පොහොර හිගයක් ඇත්තටම රට තුළ පවතිනවානේ. ඉදිරියේදී අපිට දැවැන්ත ආහාර හිගයකට මුණ පාන්න පෙර නිමිති දැන් පහළ වෙලා තියෙන්නේ. කියන්නේ කුමුරු පුරංගයගෙන යනවා. එම නිසාද ඔබතුමාලා හදිස්සියේ තීරණයක් ගත්තේ මේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. පළවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමාගේ මෙම කන්නේ පොහොර හිඟයක් තියෙනවා කියලා ඒක අමූලික බොරුවක්. සමහරක් විට සමහරක් කණ්ඩායම් මේක තමන්ගේ දේශපාලන වමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන එක ප්‍රශ්නයක්. අපි මේ අවස්ථාවේදී මේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් අනුමත කිරීමට බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයන් ගැන හිතලා මිසක් වෙන පොහොර ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු වර්තමානයේ ජනතාවට බලපා ඇති තවත් ගැටලු රසක් මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් අද දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබුණා. ඉන්ධන මිල ඉහළ දැමීම සහ භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු රටේ ජනතාව මේ වන විට පත්ව ඇති අසීරුතාවයන්ට විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වුණා. විපක්ෂයේ දේශපාලන පක්ෂ මූලිකත්වයෙන් මෙම විරෝධතා පැවැත්වෙන අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද දින මෙලෙස දිවයින පුරා ප්‍රදේශ රැසකදී විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ අනුව අනුරාධපුර මහනුවර ඇල්පිටිය මාතලේ නිට්ටඹුව සහ හැටන් ඇතුළු ප්‍රදේශ රැසකදී ජනතා විමුක්ති පෙරමුණ රජයේ ක්‍රියාකලාපයට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය කර තිබුණා. පෞගිය කාලෙම ආණ්ඩුව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග ඊටාම නරකයි ඊටාම වැරදි රටට අහිත කරයි අද වෙනකොට අපි අවසාන ප්‍රශ්න විදියට තෙල් මිල අහස උසට නග්ගලා ගහෙන් වැටිලා හිටිය මිනිහට ගොනා යන්න නෙමේ ගොනා යන්න මිනිහට නැවතත් වලට වැටෙන තැනට මේ ආණ්ඩුව පච් කරලා තියෙනවා සමගි ජනබලවේගය පසුගිය දින කිහිපය පුරාම ඉන්ධන මිල ඉහළ යාම රසායනික පොහොර භාවිතය තහනම් කිරීම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමින් උද්ඝෝෂණ මාලාවක් දියත් කළ අතර අද දිනේද ප්‍රදේශ රැසකදී උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත් වුණා. හම්බන්තොට තිස්සමහාරාම ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිටද සමගි ජනබලවේගයේ විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. සමගි ජනබලවේගයේ නියෝජනය කරන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද කුරුණෑගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එම අවස්ථාවේදී උද්ඝෝෂකයන් පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. දැන් රටවටා පුවත් කිහිපයක් කැටයෙන් අපවත් වී වදාළ අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවස්ස මහානාහිමිපාණන් වහන්සේගේ තෙමස්පූර්ණ දානමය පින්කම උන්වහන්සේ වැඩවිසු ගල්කිස්ස ධර්මපාලාරාමයේදී පැවැත්ුණා. ඒ මහා සංඝරත්නය සහ උන්වහන්සේගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් කොරියානු ආයතනයක් වන සෙනීපං නම් ආයතනය විසින් කොරෝනා වසංගතය සහ ගංවතුරින් පීඩාවට පත් ජනතාව සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. එම අවස්ථාව සංකේතවත් කරමින් අමාත්‍ය සරත් වේරසේකර මහතා වෙත වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම මෙලෙස සිදු වුණා. බලපත්‍රයක් නොමැතිව ඉතා සූක්ෂම ලෙස වතුකම්කරුවන්ට රජය අනුමත මත්පැන් අධික මිලකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් තනමල් විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ බලහරුව ප්‍රදේශයේදී ගංජා හේනක් වැටලීමෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. නිවාසවලට පැන බහණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කණ්ඩායමක එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය සමත් වී තිබෙනවා. මෙහිදී සැකකරු සතුව තිබී නිවාස 3කින් සොරාගන්නා ලද විදුලි උපකරණ ඇතුළු බහණ්ඩ රැසක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. වැඩිමිලට අලෙවි කිරීමේ අරමුණින් වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය ඊයේ සමත් වුණා. මෙම වැටලීමේදී මත්පැන් බෝතල් 75ක්, බියර් කෑන් 18ක් සහ මිලාදික විදෙස් මත්පැන් බෝතල් 2ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.